ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනය කපු අධිගැහැරුම ශ්‍රදා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමින අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත නෙළුව ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය මාස 3කදී वन रक्षित किसी हानिया नोकल युद्ध बव जनपति अवधारणीय कराई मेरठ तुलम बस निष्पादन अवधारणीयम केरे मिहिंदु महारातन वहंसे के परिनिर्वाणीय सिदु मिहिंदु पुराटवक पोहय दिने वेनुवेन मेवरत विशेष पिंकम मालावाक सवस हतरट वाहन रोहल कोरोना एरबुन वुहान नगरे पासल याली व्यूर्तवे පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටු කිරීම සිය අභිලාෂයේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නෙළුව ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේදී සිංහ රාජ වනාන්තරයට හානි සිදුවනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. एनो निवेदन निगुत क्रमें जनाधिपति माध्यांश संधान करे सिंहराज वन रक्षित हा मार्ग प्रति संस्करण लाखन ग्राम्य प्रदेश वल परिसर पद्धति रेखगानिमीन दिगु कलक सिटी जनता वगे दडी अवश्यतावन मार्ग इधिकीम काटेतु सिधुकल जनाधिपति पेन्वा दिए जनाधिपति माध्यांश संधान करे ලංකාගම ගම්මානයේ වලගම්බ රජ දවස දක්වා දිව්‍යන ඉතිහාසයකට උරුමකම් කියන බවයි. තේවගාව ප්‍රදේශයේ ජීවනෝපාය වන අතර සියවසකට අධික කාලයක සිට ගැමින් සිංහරාජ වනාරක්ෂිතය ආසන්නයේ වැටි ඇති මාර්ගයේ දෙනියායට සහ නෙළුවට තේදළු රැගෙන එන බවයි. නෙළුව උඩුගම කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට දරුවන්ගේ අධ්‍යාපනය සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී මාර්ගයේ පවතින තත්ත්වයේ දැඩි බාධාවක් වන අතර ඊට පිළියම් ලෙස නෙළුව ලංකාගම පිටදිනිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවයි. සිංහරාජ වනාරක්ෂිතයට හානි වන බවට පරිසරවේදීන් පිළිගනී उपदेश मार्गे प्रति पशु लंका आसन काले विनाडीमा जनाधिपति සඳහන් කරන්නේ ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බවද ජනාධිපතිතුමන් මෙහිදී තරයේ අවධාරණය කර බවයි එම මාධ්‍යංශය සඳහන් කළේ ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක්කිරීමටද තීරණය කර තිබෙනවා ඒ අනුව ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කරන්නේ ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 6කින් යුත් පාලමක් ඉදිකිරීමද මීට සමගාමීව සිදුවෙන බවයි වතුගොල ලංකාගම නිල්වැල්ල කොළන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධාවන් ඉනිවත් වෙන බවයි එමකින් දන්වා ඇතේ මේවන විට මෙරටින් වාර්තා වෙන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 2995ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේදී හඳුනාගත් නව ආසාදිතින් 6 දෙනාත් සමගයි. එම ආසාදිතින් විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලින් බවයි වාර්තා වන්නේ. මේ අතර ඊයේ දිනේදී නව ආසාදිතින් 3 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඊයේ හඳුනාගත් ආසාදිතින් බ්‍රිතාන්‍ය එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය සහ කුවේට් හි සිට මෙරටට පැමිණි තිදෙනෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් 2000කට ආසන්න පිරිසකට කොරෝනා වෛරසයේ ආසාදිනී වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මංගල රන්දිලි මහතා සඳහන් කළේ ඉන් 400කට ආසන්න පිරිසක් මේ වන විට සුවය ලබා ඇති බවයි. කොරෝනා ආසාදිනී වීමෙන් ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් 52 දෙනෙකු මියගොස් ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පවසනවා. මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ත COVID-19 ආසාදිතින් අතරින් 2849 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර තවත් රෝගීන් 71 දෙනෙකු වෛරසයේ ආසාදිතයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසුවන බවයි වාර්තා වන්නේ. එමෙන්න වෛරසයේ ආසාදිනී වූ පුද්ගලයන් 134 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මෙදක්වා මෙරටින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 12ක්. අධියරින් අධියර පාසල් විවෘත වීමත් සමග පාසල් සිසුන් සහ දෙමව්පියන් සෞඛ්‍ය මාර්ගෝපදේශන තවදුරටත් නිසි පරිදි අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්‍යායකකී අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
අපේ පාසල් දරුවෝ මාස ගණනාවක් ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා. දැන් ඔවුන්ගේ පාසල් කටයුතු ක්‍රමක්‍රමයෙන් ආරම්භ වෙනවා. ලබන සතිය වන විට තවත් ඉහළ පන්තිවල සිසුන් දිනපතාම පැමිණීම ඊට පස්සේ තවත් අධීරකින් මුළු පාසලේ ඉන්න සියලුම ශිෂ්‍යයන් පාසල් වලට පැමිණීමත් සිද්ධ වෙනවා. මේ තත්ත්වයත් එක්ක සමාජ සක්‍රීය වීම වැඩි වෙනවා. සමාජයේ ශිෂ්‍යයන් එන එක වැඩි වෙනවා. පාසල් වල වෙනදා වගේම වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒ කටයුතුත් එක්ක යම්කිසි විදිහකින් COVID-19 රෝගේ ව්‍යාප්ත වීම තියෙන අවදානම අවම කිරීම සඳහා අපි හැමෝම අපේ වගකීම ඉෂ්ට කරන්න ඕන. ඒක පාසල් ශිෂ්‍යයාගේ සිට දෙමව්පියෝ වැඩිහිටියෝ ගුරුවරු ඒ හැම දිනාටම අදාළ දෙයක්. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ යම්කිසි දරුවෙකුට ශ්වසන රෝග ආබාධ තියෙනවා නම් කැස්සසෙන් ප්‍රතිශා වගේ තියෙනවා නම් ඕන් පාසල් ලැබීමෙන් වළකින්න ඕන. විදුහල්ට ඒ බව දන්නොලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීලා ඔවුන්ව නිවසේ කඳවා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම පාසලේදී යම්කිසි කෙනෙකුට ඒ වගේ රෝග තත්ත්වයක් මතුවුවොත් ඔවුන්ට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමත් අනිත් ශිෂ්‍යයන්ගේ වෙන්කර තබා ගැනීමත් වැදගත්. මේ ශිෂ්‍යයන්ට විතරක් නෙවෙයි ගුරුවරුන්ටත් ඒක අදාළ වෙනවා. ඒ වගේම තමයි පාසල තුලදී දරුවන් ඒකරාශී වීම පුළුවන් තරම් අවම කිරීම හොඳයි. ඒ වගේම පවතරේ තබා ගැනීම නිතරම අත සබඤ්ඤුදා සේදීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම පුළුවන් හැම අවස්ථාවකදීම නාසයත් මුඛයත් වසන්සේ මුඛාවරණයක් පාසල් ශිෂ්‍යව විසින් පැළඳීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් පාසල් ශිෂ්‍යව තමන්ගේ මුහුණ නිතර ඇල්ලීමෙන් වළකින්න ඕන. මේ කටයුතු ටික ගුරුවරුන් විසින් දරුවන්ට අවවාද වශයෙන් ලබා දෙන්න ඕන. ඒ දරුවන් විසින් කරනවද කියන දේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕන. නමුත් ඒක ගුරුවරුන්ට විතරක් කරන්න පුළුවන් වකීමක් නෙවෙයි. ඒ දෙමව්පියෝ විසින් තමුන්ගේ දරුවන් ගෙදරදී ඒ සඳහා පුරුදු පුහුණු කරන්න ඕන. මේ දරුවෝ මේ පහුගිය මාස ගණනාවෙම සිටියේ ක්‍රීඩා කටයුත්තක නිරත වෙන්නේ මේ තිබිච්ච අවකාශය නැතුව. පාසල් පටන් ගත්තත් සමගම ක්‍රීඩා කටයුතු ආරම්භ වෙන්න ඕන. ඒ ආරම්භ වෙනකොට මොන වගේ ක්‍රීඩා කටයුතුද අපිට පටන් ගන්න පුළුවන්? ඒව කොහොමද පටන් ගන්නෙ? මොන වගේ ක්‍රීඩාද අපි තවමත් පටන් ගන්න නැතුව තව ටිකක් කල් දාන්න ඕනේ කියන එක පිළිබඳව අපි දැන් අධ්‍යයනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග අවශ්‍ය මාර්ගෝපදේශන සකස් කරමින් පවතිනවා. ඒ තුළින් දරුවන්ට අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී තමුන්ගේ අධ්‍යාපන කටයුතු වගේම අනිත් විෂය බාහිර කටයුතු වන ක්‍රීඩා වගේ දේවල් වලටත් නිරත වෙලා ආපහු සාමාන්‍ය අධ්‍යාපන කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා. නමුත් එය නව ජීවන කතාවකට තමයි සිද්ධ වෙන්න ඕනේ. අර පගන තිබිච්ච මේ අවුරුද්දේ මාර්තු මාසෙට කලින් තිබිච්ච ආකාරයට නෙවෙයි. ඒ දේ අපි මනාව පවත්වා ගත්තොත් අපිට මේ ලෝකේ පුරාම COVID-19 රෝගය පිළිබඳව අවධානම සහ තර්ජනය තිබුණත් ඒ තුළ අපිට පුළුවන් වෙනවා ලංකාව COVID-19 රෝගය පිළිබඳ තර්ජනයක් හෝ අවධානමක් නැතුව අපේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන්න. අනුබුදු මහරහතන් වහන්සේගේ උතුම් පරිනිර්වාණය සිදු වූ මිහිඳුපුර අටවක පොහෝ දිනය වෙනුවෙන් මිහිඳු මාහිමී කෘතගුණ පූජා පුණ්‍ය මහෝත්සවය මෙවරද පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එම පින් කම්මාලාව සංවිධානය වන ආකාරය පිළිබඳව මූලික සාකච්ඡාවක් ඊයේ පැවැත්ුණා. ඊයේ අනුරාධපුර මිහින්තලයේදී මෙම මූලික සාකච්ඡාව පැවැත්ුණා. ඒ මිහින්තලා රජමහා විහාරාධිපති අධිපූජ්‍ය වලවා හැඟුණුවේ ධම්මරත්න නායක ස්වාමීන් වහන්සේ හා ශ්‍රද්ධා මාධ්‍යාලයේ ගරු අනුශාසක පූජ්‍යපාද අලුදුණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩමවීමෙන් ලබන ඔක්තෝබර් මාස 22, 23 සහ 24 යන දින තුන පුරා පැවැත්වෙන මිහිඳු කෘතගුණ පූජා පුණ්‍ය මහෝත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. මෙම අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වනිනායක මහතා, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන් මෙන්ම ශ්‍රද්ධා මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් බිනුවර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියා. අපිට පොසොන් එක බැරි වුණත් මේ පරිනිර්වාණ තොවේ පිංකම ත උපකාර කිරීමක් මේ කරන්නේ හින්දා රජදරුවෝ අනුරාධපුර පයින් ඇවිල්ලා තියෙන්නේ උන්වහන්සේට ගෞරව කරන්න. ඒ හින්දා අපිත් සියලු දෙනාම බැඳිලා ඉන්නවා මේ බෞද්ධයන් සිංහලයන් ඇටියට මේ උතුමන් වහන්සේට ගරු කරන්න. එහෙම නිසා විශේෂයෙන්ම ගිය පාර මහා විශාල ප්‍රචාරයක් ලබා දුන්නු නිසා ඒ ශ්‍රද්ධා රූපවාහිනියත් එක්ක උන්වහන්සේ අපේ කිරිබත් ජනනායකරත් එක්තු වෙලා සියලු දෙනාගේම අවධානය යොමු වුණා. ඒ වගේ දහස් ගණනක් භික්ෂුන් වහන්සේලා වැඩම කළා. බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා ඒ කටයුතු කාරණාව සිද්ධ කළා. මම කියන්නේ දෙකයි. එකක් මේ ජාති කුරුමේ කරන එක එදාට පූජා කරන්න සැලසුම් කරලා දෙන්න. අනිත් එක මිහිඳු හාමුදුරුවන්ගේ මිහිඳු පුරාටව කියලා ඒක දිනපොතට හරිය ඇතුළත් කරලා මිනිස්සු දැනුවත් කරන්න කියන එකත්. ඒ වගේම මේ පොයේ දවසට ලංකාවේ හැම විහාරයකම හැම ගෙදරකම රාජ්‍ය ආයතන බෞද්ධ කුඩියක් ඔසවන්න පරිනිර්වාණය සිහිපත් කරන්න කියන එක
තමයි අපේ අරමුණ අභිප්‍රාය උත්සාහය මේ කටයුත්ත අපි මේ තව අවුරුදු ගාණක් ගියාට පස්සේ වසර 2280ක් වෙලත් මේක කරගෙන යනවා තව ඉස්සරහට යනවා ඊට වැඩිය පටන් ගන්න තිබුණා නම් මේක අකණ්ඩව පවත්වාගෙන යයි පොසොන් පිංකම කරනවා වගේ මේ රටර අණ විනය ශික්ෂණ ඔය ඔක්කොම ඇති කරේ මිහිඳු මහ රහතන් වහන්සේ. උන්වහන්සේට ගෞරව කිරීමක් ඇටියෙට මෙන්න මේ දිනය සටහන් කරලා පුළුවන් නම් මුළු ලංකාවේ බෙදාට තැබෑරුම් මස්කඩ වහලා දාන්න පුළුවන් නම් ඒකත් බොහොම වටිනවා. මිහිඳු හාරණ කරන ගෞරවයක්. පසුගිය වර්ෂයේ ඒ අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණ මංගල්‍යය ඉතාමත්ම උත්කර්ෂවත් අයුරින් පවත්වන්න අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය යටතේ අප සීලු දෙනාටම වාසනාව උදා වුණා. ඉතින් මෙවර අපේ මිහින්තලේ නායක මාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම මත මිහිඳු මහා සෑ රජුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඒ සියලු උපදේශ නිර්දේශ මත සිදු කිරීමට ආරම්භ කිරීමට නියමිතව තියෙනවා. ඒ වගේම මිහිඳු ගුහාව මිහිඳු මහරහතන් වහන්සේ වසර 48ක් වැඩ සිටි ඒ මිහිඳු ගුහාවට යන මාවත ප්‍රතිසංස්කරණය කිරීමත් ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා වැඩ සිටින ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමත් අපේ මිහින්තලේ නායක මාහිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම මත ආරම්භ කිරීමට තමයි කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. ගිය වසරේදී මිහිඳු පුරාටවක දවසේදී තුන්යම් රාත්‍රියේ මුළුල්ලේ පින්කම පැවැත්තුණා. නමුත් මෙවර රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වෙත් එක්ක හවස 5:00 ඉඳලා රාත්‍රී 8:09 වගේ කාලයක් තුල පැය 3ක් 4ක් ඇතුළත පුරාටවක දවසේ පින්කම අවසන් කිරීමට තමයි සැලසුම් වෙලා තියෙන්නේ. ඒ ආකාරයට රාත්‍රී 9:00 වෙද්දී මෙවර පින්කම අවසන් කිරීම සිදු වෙනවා. ඉතින් ඒ නිසා කෘතගුණ දන්නා අය විදිහට අප සියලු දෙනාම ඒ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අග්‍ර වූ පූජෝපහාරයන් පවත්වන්න එකතු වෙන්න ඕනේ. ඉතින් අපි විශේෂයෙන්ම සෙත් පතනවා මේ උතුම් පින්කම සියලු ආකාරයෙන් අපේ මිහින්තලේ නායක මාහිමිපාණන් වහන්සේ අති ගෞරවාර්හ අවසරයි වලවා හැඟුණ වෙවේ ධම්මරත්න නායක මාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයේ සහ මග පෙන්වීම යටතේ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයේ සහ මග පෙන්වීම යටතේ සාර්ථකව සිදු කරන්න සීල ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා සීලු දෙනාට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී බස් රථ ආනයනය නවතා චැසිහා එන්ජින් කොටස් පමණක් ආනයනය කර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අවශ්‍ය සියලු බස් රථ මෙරටදී එකලස් කිරීමේ කටයුතු සිදු කරන බව ප්‍රවාහන රාජමාත්‍ය දිලුම් අමුණුකම මහතා පවසනවා. ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමුණුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ප්‍රවාහන රාජමාත්‍ය දිලුම් අමුණුකම මහතා ඊයේ ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු ආයතනයේ නිරීක්ෂණ චාරිකාවට එක්ුණා. එහිදී අමාත්‍යවරයා ආයතනයේ කාර්යමණ්ඩලය සමගද කතාබහක නිරත වුණා. නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍යවරයා සඳහන් කරේ ඉදිරියේදී බස් රථ ආනයනය නවතා චැසිස් සහ ඉංජිනේරු කොටස් පමණක් ආනයනය කර ලංකා ගමනාගමනයේ මණ්ඩලයට අවශ්‍ය සියලු බස් රථ මෙරට තුලදීම එකලස් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවයි. මේ බස් එක තිබිලා තියෙන නිසා ඒක තමයි මේ බස් සම්පූර්ණ තීන්දුවක් අරගෙන තියෙනවා. මේ රටට අපි ගෙන්නන්නේ ඉහළ තත්ත්වයේ බස් රථ චැසි ගෙනල්ලා අපි ඒවා මෙහේ නිෂ්පාදනය කරනවා කියන තීන්දුව අපි අරගෙන හමාරයි. අපි පෞද්ගලික අංශෙත් ගෙනල්ලා එයාට දොරවල් විවෘත කරලා දුන්නා. එයාටත් කැමති නම් ඒ චැසි ආනයනය කරලා නිෂ්පාදනය කරලා අපිට සපයන්න පුළුවන් කියන කාර්යය. ඉතින් මේක අපේම ආයතනයක් හැටියට අපිට පේනවා සහ මුලින්ම චැසියේ සිට බස් රථයක් සකස් කරන්න මේ අය මාස 3 සිට 4ක කාලෙකින් ඒක අවසන් කරනවා. ඒක ඉතාම හොඳ ප්‍රතිඵලයක්. ඒ නිසා ඒ කටයුතුත් කඩිනමින් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ අමාත්‍යංශයේක්ව රටෙහි අපනයන ආදායම ඉහළ නැංවීමට සහ අපනයන කර්මාන්තයට COVID-19 වසංගතයෙන් එල්ල වූ අයහපත් බලපෑම අවම කිරීම සඳහා එක්ව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එයනුව 2020 අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 277ක් වූ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2020 ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 190ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඉදිරි මාසවලදී එහි වර්ධනයක් අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
අපනයන කරුවන් විදේශ ගැනුම් කරුවන් සමග සම්බන්ධ කිරීමට භෞතික වෙළඳ ප්‍රදර්ශන සඳහා විකල්ප මාර්ගයක් ලෙස අතත්‍ය වෙළඳ සල්පිලි සහ වසර පුරා පැවැත්වෙන අතත්‍ය සාප්පු සංකීර්ණවල ප්‍රදර්ශන පිළිබඳවද මේදී සලකා බැලීමට නියමිතයි. COVID-19 වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය හැකි අහිතකර බලපෑම් මගහරවා ගැනීමටත් 2020 දී ඇමරිකානු ඩොලර් බිලියන 10.75ක සංශෝධිත අපනයන ඉලක්ක සපුරා ගැනීමටත් මෙම පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එමෙන්ම රජයේ ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නම් අවස්ථා ගවේෂණය කිරීම සහ තාක්ෂණයේ උපයෝගය කර ගැනීම පිණිස අනිකුත් දේශීය හවුල්කරුවන් වෙන්ම හවුල්කාර රටවල් සහ සංවිධාන සමගද සමීපව කටයුතු කිරීම සඳහා තවදුරටත් පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන්. දිඹුලාගල හදපාන් විල්ලුව ජලාශයේ අමුණ කැඩී යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයකම ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා. දිඹුලාගල හදපාන් විල්ලුව ප්‍රදේශවාසීන් ප්‍රධාන වශයෙන් සිය ජීවිකාව ගොඩනගා ගන්න ලබන්නේ ගොවිතැනෙන්. නමුත් වසරක කාලයක සිට එම ප්‍රදේශයේ ජනතාවට එම කටයුතුවල නිසි පරිදි යෙදීමට හැකියාව අහිමි වී ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. ඒ දිඹුලාගල හදපාන් විල්ලුව ජලාශයේ අමුණ කැඩී යාම හේතුවෙන් යනු ආසියානු කලාපයේ විශාලතම විල්ලු පද්ධතිය සහිත මෙම ජලාශ ප්‍රදේශය මේවන විට වියලී යමින් පවතින බවයි එම ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. මතනම වේල්ලා තියෙන්නේ කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ මෙතන මේ ඔක්කොම බැම්ම ඔක්කොම කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ එහා පැත්තේ හොරවුව තියෙනවා ඒකත් කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ මේක තමයි තියෙන මේ ලංකාවේ තියෙන විල් වලින් ඉතාලම මේ ලොකුම විල්ලුව හඳපාන් විල්ලුව අවුරුදු ගානක් මේක රැකියාව කරනවා ඉතින් මේ අපේ පවුල් ඉන්න 120ක් මේ පහුගිය මාස්කන්නේ මේ බැම්ම කඩාගෙන ගියා මෙතනින් ඊට පස්සේ ගම්මාන පහක ජනතාවගේ ආර්ථිකයේද මේ ආකාරයෙන් මෙම ජලයේ සමග නිර්පරාදේ මහවලි ගඟට ගලා යන බවයි ඔවුන් සඳහන් කළේ. නිකන් අපරාධ මේ වතුර යන්නේ කොටලිය යන කොටලිය හරහා මහවලි ගඟට තමයි අපරාධ. නිකන් අපරාධ හැමදාම මේ වතුර පාර නිකන්ම යනවා. යක්කුරේ මගුල් දමන සොරවිල සොරවිල පැලටියාව ගම්මාන අතරම ජීවත් වෙන්නේ මේ ඉදිරියේ ඇතිවිය හැකි වැසි සහිත කාලගුණ තත්ත්වය වන විටත් මෙය ප්‍රතිසංස්කරණය නොවුනහොත් ඇතිවන ගැටලු පිළිබඳව ප්‍රදේශවාසීන් දැක්වුවේ මෙවැනි අදහසක්. මාස්කණිද වතුර වැඩි වුණොත් එහෙම මේ ඊට වැඩිය බැම්ම සම්පූර්ණ කැඩී යන අවදානම තමයි තියෙන්නේ. මේ බැම්ම 1 කෝටි ගාණක් වියදම් කරලා මේ පහුගිය මේ කාලේදී හදලා තියෙන්නේ. දැන් මේක කඩায়නේ දැන් ලක්ෂ 10කින් ලක්ෂ 5කින් 6කින් හදන්න පුළුවන් වැඩක්. මේක ඊට වැඩිය හදාගත්ත නැතුනොත් අපිට මේ දෙසැම්බරේ වෙනකොට ඊට වැඩිය ලොකු හානියක් වෙනවා. ඒක තමයි ස්පීල් එක. ඒකත් මෙහා පැත්තෙන් සම්පූර්ණයෙන්ම ගලවගෙන ගිහලා තියෙන්නේ. එහා පැත්තෙන් උන ගලවගෙන ගිහිල්ලා තියෙන්නේ. එන මාස් කන්නේ දැන් මේක සම්පූර්ණයෙන්ම ගලවගෙන යනවා. මේ කෑල්ලම ගලවන කියොත් එහම ආය කෝටි ගාණක් යනවා හදන්න. දැන් බොහොම සුළු මුදලකින් මේ ලක්ෂ කීපයකින් මේක හදන්න පුළුවන්. ඒ තත්ත්වය තමයි තියෙන්නේ. මෙම ජලාශය යථා තත්ත්වයට පත් කරගත හැකි වුවහොත් පවුල් 800කට පමණ සෙත සැලසෙන බවයි අවවාර්තාකරු සඳහන් කළේ. එමෙන්න කුඹුරු අක්කර 1250කට ආසන්න ප්‍රමාණයක්ද යලි අස්වැද්‍ය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද ඉන් කිසිදු ප්‍රයෝජනයක් වී නොමැති බවද ප්‍රදේශවාසීන් සඳහන් කරනවා. එනු ප්‍රදේශවාසීන් වැඩිදුරටත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අවධානය යොමු කර නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. ජනාධිපති මණ්ඩලය ලියලා තියෙනවා. ඉතින් අපේ කිසිම පිළිසරණක් නැහැ මේ ජලාශය ඉක්මනින් හදා ගන්න ඕන. මොකද මේක වටිනා ජලාශයක්. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපිට මේක අවධානය යොමු කරන්න. සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර මගින් දේශීයව වාහන මිලදී ගැනීමේ පහසුකම් සැපීම සඳහා අදාළ යෝජනා ක්‍රමයක් ගෙනීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව නිකුත් කර ඇති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛයේ විධිවිධාන අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 1.28 සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22.99 යටතේ නිකුත් කර ඇති මෙතෙක් භාවිත කර නොමැති සහනදායි මෝටර් රථ බලපත්‍ර බලයලත් වාහන අලෙවි නියෝජිතයෙකු හෝ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවෙකු වෙත ලබා දී එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩුකල වෙළඳපොළ මිලකට මෙරට තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථයක් මිලදී ගැනීමට හැකියාව පවතිනවා. ඒ අනුව සහනදායි මෝටර් රථ බලපත්‍ර තම බහරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩුකල වෙළඳපොළ මිලකට මෝටර් රථ අලෙවි කරනු ලබන බලයලත් වාහන අලෙවි නියෝජිතයන් හෝ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවන් විසින් ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරීමේදී අදාළ බලපත්‍රය සඳහන් බදු සහන ලබා දීමට මුදල් අමාත්‍යාංශ විසින් කටයුතු කරනු ඇත. වෛද්‍යවරු සහ කාර්යමණ්ඩලය නොමැති වීම හේතුවෙන් පස්වරු 4 වන විට වසා දමන රෝහලක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. ඒ බලංගොඩ පබහින්න ප්‍රදේශයෙන්
ප්‍රදේශවාසීන් පවසන්නේ මේ හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙන බවයි. බලංගොඩ පඹහින්න ප්‍රාදේශීය රෝහලයි මෙලෙස මාස කිහිපයක සිට සවස 4න් පසු වසා දමන බවට ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. ඔවුන් සඳහන් කරන ආකාරයට ඊට හේතු වී ඇත්තේ එම රෝහලට වෛද්‍යවරයෙක් හා අවශ්‍ය කාර්ය මණ්ඩලයේ නොමැති වීමයි. කෙසේ නමුත් දැනට එක් වෛද්‍යවරයෙක් මෙම රෝහලේ සේවයේ නිරත වෙනවා. මැඩම් ඉතරයි ඉන්නේ. මැඩම් ඉතින් තමයි. මම ලොකු උදේ ඉඳන් කරාම පස්සේ හවසට දැන් ටෝටල් එකක් එන්න එන්න වැඩි දැන් ගේ පෙරේදට කො 260ක්. ඔබීඩි. දවසට 300 350 බාන්න කාණි. වෛද්‍යරට අවශ්‍ය නේවාසික නිවාස සාදා තිබුණත් සවස 4න් පසු රෝහල වසා දමා ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. ග්‍රාමසේක වසං 15කට වැඩි ප්‍රමාණයක් ආවරණය වෙන රෝහල. නමුත් අද ඊටාම අවාසනාවන්ත තත්යකට පත් වෙලා තියෙන මේ රෝහල. මේ රෝහලේ මුරකරුවෙක්වත් නැහැ. මේ ගොඩනැගිලි වලට බඩු භාණ්ඩ වලට වග කියන්න කෙනෙක් නැහැ. අවාසනාවන්තම සිද්ධිය තමයි හදිසිය ලෙඩෙක් ආවොත් මේ රෝහලේ කිසිදු ප්‍රතිකාරයක් කරන්න ක්‍රමයක් නැහැ. ජනතාව බලාපොරොත්තුෙන් එනවා රෝහලෙන් ළඟම තියෙන රෝහලට ඉස්සෙල්ලාම එන්න. මොකද බලංගොඩ රෝහලට යනවා නම් මෙතනලා කිලෝමීටර් 15ක් විතර දුරක් යන්න ඕනේ. ළඟම රෝහලට එන්න ඇවිල්ලා බලනකොට මේ රෝහලේ අද විදුලි ආලෝකයක්වත් දකින්න නැහැ. අපේ ජනතාව ඉතාම අසිරිමත් තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. සබරගමු විශ්වවිද්‍යාලයේද මෙම ප්‍රදේශයේ පිහිටා තිබෙන්නේ. ඒ අනුව මෙම විශ්වවිද්‍යාලයේ සිසුන් 5000කට අධික ප්‍රමාණයක් නේවාසිකව අධ්‍යාපනය හදාරන අතර ඔවුන්ද හදිසි රෝගී තත්ත්වයකට පත් වූහොත් ළඟම ඇති රෝහල ලෙස මෙම රෝහලට පැමිණෙන බවයි ගම්වාසීන් සඳහන් කරේ. විද්‍යාලයේ සමරගම විශ්වවිද්‍යාලයේ සේවකෙක් විදිහට මම ඇත්තටම කනගාටු වෙනවා. අපි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සහ කාර්ය මණ්ඩලයේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඕනම වෙලාවක හදිසියකට මේ රෝහලට තමයි ප්‍රතිකාරය සඳහා යොමු වෙන්නේ. නමුත් අද අපේ කාර්ය මණ්ඩලයටත් වෙලා තියෙන්නේ හදිසිය ලෙඩෙක් වුණොත් එම ඕලුගන්තරට ගෙනියන්න ඕනේ. ඉතින් ඒ වගේම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් ලෙඩ වුණොත් එම අපේ ඇම්බියුලන්ස් එක යවන්න තියෙන්නේ ඕලුගන්තරට. මොකද සාමාන්‍යයෙන් අපිට දීලා තියෙන්නේ විශ්වවිද්‍යාලයේ ළමෙක් ලෙඩ වුණොත් ළඟම තියෙන රෝහලට මෙතනට තමයි ගෙන්න තියෙන්නේ. නමුත් දැන් මේ වෙනකොට විශ්වවිද්‍යාලයට දැනුවත් කරලා තිනවා හතරවාරයෙන් පස්සේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ ආසනීප වුණොත් මේ රෝහලට ගෙන්න එපා කියලා. ඒ නිසා ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ මෙම රෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් සහ අවශ්‍ය කාර්ය මණ්ඩලයේ කඩිනමින් ලබා දී රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කරන ලෙසයි. බලධාරීන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා මේ රෝහල වැඩිදුණු කරලා මේ රෝහල අඩුපාඩු අවශ්‍ය ඒ අවශ්‍ය අඩුපාඩු ටික සම්පාදනය කරලා දීලා මේ රෝහල වැඩිදුණු කරලා අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කරලා දෙන්න කියලා තමයි බලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ. සියු දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සියු දෙස පුවත්. දෙදහස් විසියක වර්ෂය සඳහා වන චන්දහිමි නාමලේඛනයට අදාළ බීසී ආකෘති පත්‍ර විදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස පළවනදා සිට ආරම්භ කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් එම ආකෘති පත්‍ර නිවෙස් වෙත විදාහැරීමේ කටයුතු සිදු කරන බවයි එම කාර්යාලය සඳහන් කළේ. COVID-19 වසංගත තත්ත්වයත් සමග පසුගියදා පැවති මහමැතිවරණය කල්යාම හේතුවෙන් 2021 වර්ෂය සඳහා වන චන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු කිරීම ප්‍රමාද වී තිබෙනවා. කෙසේ වෙතත් ලබන වසරේ මාර්තු මාසයේදී 2021 චන්දහිමි නාමලේඛනය සහතික කිරීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ. ජාතික හැඳුනුම්පතක් හිමි සෑම පුද්ගලයෙකුම තම නම චන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීම සඳහා ග්‍රාම නිලධාරීවරුන් විසින් ලබා දෙන BC ආකෘති පත්‍රය සම්පූර්ණ කර භාර දිය යුතු වනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වසා දැමුණු ගුවන්තුරුපළ නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා පැවැත්වෙන බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ. වසංගත තත්ත්වයන් හේතුවෙන් විදේශයන්හි සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සිදුවන බැවින් එළඹෙන මාසය වන විට ගුවන්තුරුපළ විවෘත කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. තවත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසු වන අතර ඔවුන් සියලු දෙනා ගෙන්වා ගැනීමෙන් අනතුරුව ගුවන්තුරුපළ විවෘත කිරීම පිළිබඳව තීරණය කරන බවයි සඳහන් වන්නේ. කිසිදු ආකාරයකින් දැනට මෙරටට පැමිණීම සඳහා ඉල්ලුම් කර ඇති සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ කටයුතු අත්හිටීමට කටයුතු නොකරන බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ. පෙරදින විශ්වවිද්‍යාලයේ නව සය මහල් පුස්තකාල ගොඩනැගිල්ල ඊයේ විවෘත වුණා. ඒ පෙරදින විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නව ගොඩනැගිල්ල රුපියල් මිලියන 360ක වියදමින් ඉදිකර තිබෙනවා. මෙහිදී මහනුවර ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සඳහා පෙරදින විශ්වවිද්‍යාලයේ පුස්තකාල සමාජිකත්වය ලබා දීමද විශේෂත්වයක් වුණා.
මෙවමස්ථාව සඳහා පෙරදින විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය කුලපතිතුමන් පුස්තකාලාධිපතිතුමා ලේකකාධිකාරී සහ හිටපු පුස්තකාලාධිපතිතුමන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. නව කොරෝනා වෛරසයේ මූලාරම්භය සිදු වූ චීනයේ වුහාන් නගරයේ සියලුම පාසල් සැප්තැම්බර් මාස පළමු වෙනිදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව චීනයේ වෛරස ව්‍යාප්තියෙන් වැඩිම බලපෑම් එල් වූ නගරය වන වුහාන්හි පාසල් සහ අධ්‍යාපන ආයතන 2442ක් මෙලෙස අදින කටයුතු සඳහා යළි විවෘත වනු ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව සිසුන් මිලියන 1ක මාරකට ලැබෙන අගහරු ආදා සිට යලි අධින කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා. ඊට අමතරව වුහාන් නුවර විශ්වවිද්‍යාලද ලබන සන්තා දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ ආරම්භය සිදු වූ චීනය මෙවන විට කොරෝනා ආසාදිතින් වාර්තා වන රටවල් අතර පසුවන්නේ 34 වන ස්ථානයේ. එමෙන්ම වුහාන් නගරයෙන් මේවන විට කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන අතර පසුගිය අප්‍රේල් මාසයේ සිට නගරය තුල පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමටද පියවර ගනු ලැබුවා. මේ අතර ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව COVID-19 ආසාදිතින් 76665 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙලෙස ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතින් 75000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අඛණ්ඩව 3 වන දිනටයි. ඒ අනුව එරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 343927ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව මරණ 1019ත් සමග එරට මුළු මරණ සංඛ්‍යාව 62713ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව වැඩිම COVID මරණ ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව මරණ 1105ක් සමග වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 185901ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 696235ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එරට මාධ්‍ය පෙන්වා දෙනවා. දිනක සටහන් නිමවන්නට මතින් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අගෝස්තු 30 වෙනිදා බුදු සසුනත් භාෂා සාහිත්‍යයත් දියුණු කිරීම උදෙසා කටයුතු කළ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය යගිරළ ශ්‍රී පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළේ 1948 අගෝස්තු මස 30 වන දිනයි. අද්විතීය සාහිත්‍යයෙහි බිම් වහන්සේ බාලාවතාර සංස තෘතීය භාගය ශ්‍රී සුමංගල චරිතය ශ්‍රී ලංකා ශාසන ඉතිහාසය ආදී ග්‍රන්ථ රැසක් රචනා කර තිබෙනවා. අභ්‍යවකාශයේ තරණය කළ පළමු ඇමරිකානු කළු ජාතිකයා බවට ගුයිසන් එස් බ්ලූෆෝඩ් පත්වෙත්තේ 1983 අගෝස්තු මස 30 වන දිනයි. නාසා ආයතනය මගින් තියත් කළ චැලෙන්ජර් අභ්‍යවකාශ යානයේදී ඔහු අභ්‍යවකාශගත වී ඇත්තේ යතුරු පැදියේ පියා ලෙස සැලකෙන ජර්මනියේ ගොට්ලීබ් ඩේම්ලර් විසින් ලොව පළමු යතුරු පැදිය සඳහා පේටන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 1885 අගෝස්තු මස 30 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. හමු වෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.